දැන් මම හිතන්නේ ඊටාම කඩිනම් කළ යුතු අංශ දෙකක් තියෙනවා එකක් තමා මේ හැකි පමණ ඉක්මනින් මේ අවදානම් කලාපයේ සිටින පිරිස එතනින් ඉවත් කරන එක එතකොට ඒ ඉවත් කිරීම තුල අපි తాවකාලික පහසුකම් එදා තීන්දුව කරලා වියලි මණ්ඩලයේ ගබඩා සකස් කරගත්තා ඒත් එක්කම මේ දැනට අනිත් ස්ථානවල ඉන්න අයගේ සුබ සාධන කටයුතු අඩුපාඩුවක් නොවෙන්න ඒ ගැන අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක වීම ඒත් එක්කම දැනට මේ කුණුකන්ද මෙතනින් ඉවත් කිරීමේ කටයුතු කඩිනම් කිරීම ඒ වගේම වන්දි ගෙවීම සහ ඒ හානි වූ අනික් ඒ පවුල් සඳහා ඒ කරන සුබ සාධන කටයුතු රජයේ පැත්තෙන් මේ වන විට වන්දි ගෙවීම කටයුතු සම්බන්ධයෙන් මේ මුදල් වල කිසිදු ප්‍රශ්නයක් නැහැ මෙතෙන්දී දැන් මේ ඉදිරිපත් වෙච්ච වාර්තාවල තියෙන විදිහටම අප්‍රේල් මාසයේ 7 වෙනිදා ලිඛිත දැනුම් දීමක් කරලා තිබෙනවා එතකොට දැන් අද මේ தત્ත්වය පැහැදිලි කළත් අපි දන්නවා සමහර අය ඉවත් වෙන්න කැමති නැහැ. නමුත් සිද්ධ වෙනවා අනිවාර්යෙන් ඒගොල්ලන් ඉවත් කරන්න. ඒක නිසා ඉවත් කරනකොට ඒගොල්ලන්ට සුදුසු ස්ථාන අපිට රජයට පුළුවන් විදිහට පිළියෙල කර දීම. ඒ නිසා ඒ ගැන දැන් ඉවත් කිරීමේ කටයුතු වලදී දිසාපතිතුමා දැන් ප්‍රතින ගැටළු මොකද්ද? සාල මුල්ලේ ගෙවල් 60ක් තියෙනවා අපිට ඒක හෙට උනත් ගන්න පුළුවන්. එතකොට ඒකට පවුල් 60ක් අපිට දාන්න පුළුවන්. එතකොට ඊළඟට තව අපිට උණ වෙනවා අනිත් ගෙවල් ටික අපිට ලැබෙන්නේ ජූලි මාසේ පළවෙනි දටයි. ඒතුරු තව ගෙවල් විශාල ප්‍රමාණයක් දෙන්නම්කෝ අවශ්‍ය වුණ ඔක්කොම ටික දෙන්නම් කිව්වා. එතකොට අපිට ජූලි වෙනකන් සර දැන් අපිට 60ක් විතරක් ඉවත් කරලා මදි මේ පේන හැටියට. ඉතින් ඒක නිසා අපි මේ ඇයට එක අපිට මම හිතන් හිතන්නේ සර් විකල්ප කීපයක් අපි යෝජනා කරන්න ඕන. එකක් තමයි වෙනත් තමන්ගෙම තනක් තියෙන තැනක් ඉවත් වෙනවා නම් අපි ඒකට දීමනාවක් ගෙවන්න ඕන. ඉක්මනටම ඉවත් වෙලා යන්න. යට මුදලක් ගෙවලා පහසුකම් දෙන්න ඕන බඩු ටික ප්‍රවාහනය කරගන්නයි ඒ ටිකට. ඊළඟට තව සමහර අයට තියෙන්න පුළුවන් අපිට යම් නිවා ඒකක කුලියට අරගන්න පුළුවන් නම් කොතනින් හරි. එහෙම අරගෙන අපි ඒ දෙවනයි ප්‍රශ්නයක් නෑ. ඔව්. අපිට ජූලි පළවෙනිදා වෙනකොට අපිට මේ ගෙවල් අවශ්‍යතාවය සම්පූර්ණ වෙනවනේ. ඇත්තටම ජූලි පළවෙනිදා වෙනකන් තමයි අපිට මේ මේ කට්ටිය ගණකට දාන්න ඕන. හැබැයි දැන් අපිට අලගෙවන්න නැමැත්තුම දැන් ඔය 60 ගෙවල් 60 ඔක්කොම දැන් පූර්ණ සාර්ධහන දින මන් දන්නා තමයි 98යි. අපිට පුළුවන් ඉංජිනේරු සමාගම කතා කරලා ජූනි මාසෙ මේක ඉවර කරන්න කියන අපි කවුද කියලා කරන්න කියලා දැනගත්තොත් ඔව් ඔය කතා කළා ඕව ටයිම් දාලා හරි වැඩ ඉවර කරන්න කියන්නේ ඒටි කරන්න බඩු භාණ්ඩ නැති උනේ එකයි අනික දෙන මේ දීමනාවයි ඒකට සමහර පවුල් වල ජීවිත නැති වෙලා තියෙනවා ඒ ඔක්කොම තක්සේරු වාර්තා අරගෙන මේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා එක්ක වාඩි වෙලා ඒක ක්‍රමවේදයක් දාන්න. දැන් ඇතැම් මාධ්‍යවල පළ වුණා මේ නිශ්චිත ගණනක් පිළිබඳව. දැන් මේ මේ සාකච්ඡාවෙන් පස්සේ නෑ නෑ ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා. ඒක වැරදි ප්‍රවෘතියක්. ඒක මම මේ අපි රජයේ විදිහට සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. මේ මාධ්‍යවල තිබුණා මේ ලක්ෂයක වන්දියකුයි මොකද්ද 250 මන් දන්නේ නැහැ කොහෙන් මේ කතාවල් ගියාද කියලා අපේ කිසිම සම්බන්ධයක් නැහැ රජයේ සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා අනිත් එක සියලුම අමාත්‍යංශ ආයතන වලින් මම කරුණාකරලා ඉල්ලීමක් කරනවා එක එක ආයතන එක එක අමාත්‍යංශ වෙන වෙනම ප්‍රකාශ නිකුත් කරන්න එපා දැන් මෙතන අපි මේ මේ නිතිපතා රැස් වෙනවා එතකොට ඒ ගන්න තීන්දුව తీරන විදිහට මේ මේ ගැන අපදා කල්මනා කරන අමාත්‍යංශය විතරක් ඒ නිල නිවේදන නිකුත් කරන එකයි තියෙන්නේ වෙන කවුරුත් එක එක විදිහට නිවේදන නිකුත් කරන්න එපා. නැත්නම් මේ මේ මහජන අතර වැරදි ප්‍රචාරයක් ගිහිල්ලා නිකන් අවුල් සාගත තත්වයක් ඇති වෙනවා. අනිකයි බලන්නවා ජනාධිපති කිව්ව හැටියට අපි දැන් මේක වහලා දාමු. මේක මේ ප්ලාස්ටර් දාලා ගියේනේ මෙතෙක් කල් ගියේක පුදුමයක්. ඒත් මේක දැන් ඉවරයි. දැන් මේකෙන් මොකද්ද කරන්න කියලා අපි වෙනම යෝජනාවක් ජනාධිපති ලබා ගමු ඊට පස්සේ මොකද්ද මේ ඉඩම් වලින් හමුදාවත් එක්ක ඉක්මනින් මේ වැඩ ටික මේ මේ කුණුකන්ද ඉවත් කරන කටයුතු බාරගත්තානේ. ඔව් එතකොට ඒ වැඩේ දැන් වහාම ක්‍රියාත්මක වෙනවා. ඒ කණ්ඩායම් ක්‍රියාත්මක වෙනා වගේම ඕකේ ශේෂ්ත්‍රයේ ප්‍රමුඛත්වය හමුදාවට දෙන්න. එතකොට අනික් අවදානම් කලාපයේ ජනතාව මේ ඉවත් කිරීම සහ එතකොට ඒ අයට පදිංචි කිරීම දිසාපතිතුමා සහ අනික් ආයතන ඒකාබද්ධව
ඒ කටයුතු කරනවා. ඒකේ මූලිකත්වය දිශාපිතුමා. විවේචන චෝදනා නොඑක් දේවල් එනවා තමයි. මෙතන පැහැදිලිව බලන්නකෝ අනවසර කොච්චර ඉන්නවද කියලා. මේ මේ මේවා ගැන තීන්දු ගන්න ඕනේ. අරගෙන මේවා ඉවරයක් කරන්න කරුණා කරලා. ඒකයි. එහෙම නැතුව ආයි තව සිද්ධියක් වෙනකන් ඉන්න උමනාවක් නැහැනේ. එකක් උනායින් පස්සේ ආපහු එතන පදිංචි වීම නම් බෑ දෙන්න. මේ කොළඹ දිස්ත්‍රික්කයේ වගේම පිට අගමැතිතුමා රජයේ විශාල ගොඩනැගිලි ගබඩා හංගගෙන කොච්චර ඉන්නවද? කොච්චර හංගගෙන ඉන්නවද? වෙන වැඩකට දෙන්නෙත් නැහැ. වෙන ආයතනයකට දෙන්නෙත් නැහැ. මම මේ කියන්නේ හැම අමාත්‍යංශයකම දෙපාර්තමේන්තුවල තියෙනවා විශාල ගබඩා, විශාල ගොඩනැගිලි. දෙන්නේ නැහැ. වහගෙන තියාගෙන ඉන්නවා. මේ පුජ්ජලික බූදල් වගේ. මෙව මේ අපි ඔක්කොම යනකොට දීලානේ යන්නේ. මම මීට කල්නුත් කියලා දෙනවා මේ රජයේ ගොඩනැගිලි ආයතන කරුණා කරලා මේවා තමන්ගේ පුජ්ජලික දේවල් නෙවෙයි. වෙන රාජ වෙන පොදු දෙයකට රජය ඉල්ලපුවාම, වෙන අමාත්‍යංශයක් ඉල්ලපුවාම, කැබිනට් එක තීන්දුවා වහාම ඒකේ ආයතනයට දෙන්න. මේවේ අයිතිකාරයෝ නෙවෙයිනේ අපි. අයිතිකාර ජනාධිපතිතුමනි, දැන් අර ඉස්සෙල්ලා කිව්ව ඒ අවදානම් කලාපය දැන් අපි මාක් කරන්න, අපි යුද හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එකතු කරගත්තා. එකතු කරගෙන ඒ කොටස අපි කොටස් පහකට බෙදලා තමයි ඒ නිවාස ගාන ගණන් කරේ. දැන් මෙතන ගියපාර සාකච්ඡාවේදී කිව්වා 20 වෙනිදායින් පස්සේ හෝ 21 වෙනිදා සිට නැවත වරක් වර්ෂාව ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා මේ සම්බන්ධව අපිට ඒ ගන්නා පියවර හැකි ඉක්මනට ගන්න අවශ්‍ය වෙනවා. ඊට අමතරව ගරු ජනාධිපතිතුමනි, දැනට බාගෙට කැඩිච්ච ගෙවල් 25ක් 30ක් පමණ තියෙනවා. ඒවට මහජනතාව ඇතුල් වෙනවා. ඒක අපිට ඒගොල්ලන් මුකුත් කියන්න අමාරුයි. ඒගොල්ලන්ගේ තියෙන බඩු ගන්න. නමුත් ඒවා ඉතාමත්ම අවදානම් තත්ත්වයේ තියෙන්නේ. ගොඩ දෙනෙක් එහෙට මෙහෙට ඒක ඇතුලේ එහාට මෙහාට දුවන්න පටන් ගත්තොත් ඒක කඩන් ආයි වැටෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තක්සේරු අංශ විසින් ඒ තක්සේරු අහවර කළ ඉවර වෙලා හැකි ඉක්මනින් ඒ කැඩිලා තියෙන ගෙවල් ටික අපි ඒ ස්ථානයෙන් ඉවත් කරගන්න ඕනේ. ඊළඟ දැනට ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ විශේෂ කාර්ය බලකායයි, සිවිල් ආරක්ෂක බලකායයි සියලුම බටපිරිස් මෙච්චර ප්‍රමාණයක් යොදවලා තියෙනවා. අපිට ලැබිච්ච තොරතුරු වලට අනුව, ඒ කියන්නේ ග්‍රාම සේවක, ප්‍රාදේශීය ලේකම්, ඒ සියලු දෙනාගෙන්ම ලැබිච්ච තොරතුරු වලට අනුව 38ක් 39ක් ප්‍රමණ ප්‍රමාණයක් තමයි අතුරුදහන් වුණා කියලා කියන්නේ. ඒකෙන් අපි දැනට 32ක් පමණ හොයාගෙන තියෙනවා. يعني දැනට අපිට ලැබිලා තියෙන තොරතුරු මත ඒ ප්‍රමාණය ඒ ඉතුරු 7 දෙනා හොයීමේ කාර්යයන් දිගටම කෙරීගෙන යනවා. අපි මේ අපේ මේ කරන කටයුතු පිළිබඳව අපි දැනුවත් කිරීම කරන්න මම දිසාපතිතුමාගෙන් ඉල්ලා හිටනවා. ග්‍රාම නිලධාරිවරු හරහා මේ තොරතුරු මේ ප්‍රදේශවල ප්‍රජාශාලා හතියවල රැස් කළා කියන්න කියලා.